පොලිස් ගැටුම පිළිබඳව අප නිරන්තරයෙන් ඔබට වාර්තා කළා. එමෙන්ම මෙම ගැටලුවට මුහුණ පා සිටින ජනතාව වසර ගණනාවක සිට බලධාරීන්ගෙන් නිශ්චිත විසඳුමක් ඉල්ලමින් අරගලයන්හි නිරත වුණා. නමුත් තවමත් නිශ්චිත සහ ප්‍රායෝගික විසඳුමක් මේ සඳහා ලබා දීමට කිසිදු බලධාරියෙකු සමත් වී නැහැ. බලධාරීන්ගේ මේ නිහඬ පිළිවෙත හේතුවෙන් අහිංසක අසරණ ජනතාවට සිදු වුණේ සිය ජීවිත සහ දේපළ වන අලින්ට බිලි දෙන්නටයි. මීට ආසන්නතම සිදුවීම අපට වාර්තා වුණේ මහියංගනයේ මාපාකඩවැව දඹගොල්ල ප්‍රදේශයෙන්. අද උදෑසන එම ප්‍රදේශයේ කාන්තාවක රෝහල වෙත ගොස් පාගමනින් නැවත සිය නිවස වෙත පැමිණෙමින් සිටි අවස්ථාවේදී වන අලියෙකුගේ ප්‍රහාරයට ලක්ව තිබෙනවා. මෙලෙස වන අලියාගේ ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූ කාන්තාව රෝහල් ගත කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. එමෙන්ම එම කාන්තාවට පහර දීමෙන් පමණක් සෑහීමට පත් නොවු වන අලියා අසල නිවසක සිටි පුද්ගලයෙකුට පහර දීමට තැත් කරන ලද අවස්ථාවේදී එම පුද්ගලයා වැසිකිළිය වෙත ගොස් අලියාගෙන් සැඟවීමට උත්සාහ දැරීමේදී වන අලියා වැසිකිළියේ බිත්තියට පහර දීමෙන් එය කඩා දමා අදාළ පුද්ගලයාටද තුවාල කර තිබූ බවයි අපට වාර්තා වුණේ. නොනැවතුණු මෙම වන අලියා ඉන් අනතුරුව යතුරු පැදියකින් මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට පහර දීමට උත්සාහ කළ අවස්ථාවේදී අදාළ පුද්ගලයා සිය යතුරු පැදිය දමා දිව ගොස් තිබූ අතර වන අලියා විසින් යතුරු පැදියටද දැඩි ලෙස අලාභහානි සිදු කර තිබුණා. මෙලෙස දිගින් දිගටම උග්‍ර වෙමින් පවතින වන අලි තර්ජන හමුවේ දින ගණනාවක් පුරා මහියංගන නගර මැත්තේ අඛණ්ඩව පැවති සත්‍යග්‍රහය නවතා දැමීමට ප්‍රදේශවාසීන් කටයුතු කරනු ලැබුවා. පවතින කොවිඩ් වසංගත තත්ත්වය මුල් කරගනිමින් දින 47කට ආසන්න කාලයක් පුරාවටම මෙම සත්‍යග්‍රහය සිදු කළද මෙම ගැටලුවට අවධානය යොමු කර නිශ්චිත විසඳුමක් ලබා දීමට බලධාරීන් කටයුතු නොකිරීම කනගාටුවට කාරණයක්. මේ අතර අනුරාධපුර තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කරගහවැව ගම්මානයේ නිවසක වැටට යොදා තිබූ අනවසර විදුලි රැහෙනක ගැටීමෙන් ඇතෙකු මියගොස් තිබෙනවා. හේනක් අසල පිහිටි අදාළ නිවස වනාලින්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා මෙලෙස විදුලි රැහෙන් ඇද තිබූ බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් අනාරක්ෂිත ලෙස විදුලිය යොදා ඇතෙකු ඝාතනය කිරීමේ වරදට එම නිවසේ හිමිකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.